දිනක් තුල මෙරටින් වාර්තා වූ දෛනික වැඩිම කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඊයේ දින වාර්තා වුණා. ඊයේ දිනට පමණක් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 1466ක් බවයි වසඟත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. ඒ අතුරින් පුද්ගලයන් 15 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන අතර ඉදිරි ආසාදිතින් 1451 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින්. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව සටහන් වන්නේ 228ක් ලෙසයි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 209ක් කුරුණෑග දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 172ක් වාර්තා වී ඇති අතර ඉතිරි ආසාදිතින් 842 දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 104,952ක් ලෙසයි. රට තුල පවතින වසංගතත්වයේ හමුවේ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයට අයත් පොලිස් බල ප්‍රදේශ කිහිපයක් අද උදෑසන 7 සිට බල පැවැත්වෙන පරිදි හුදකලා කෙරුණා. ඒ අනුව උප්පුවේලි පොලිස් බල ප්‍රදේශයට අයත් සුමේතගම්පුර ප්‍රදේශය, ත්‍රිකුණාමලයේ පොලිස් බල ප්‍රදේශයට අයත් මුදොව් ග්‍රාම නිලධාරී වසම, කෝවිලඩි ග්‍රාම නිලධාරී වසම හා ලිංගනගර ග්‍රාම නිලධාරී වසමත්, චයිනාබේ පොලිස් බල ප්‍රදේශයට අයත් කවට්ටි කුඩා ග්‍රාම නිලධාරී වසම, චයිනාබේ ග්‍රාම නිලධාරී වසම යන ග්‍රාම නිලධාරී වසම් හුදකලා කිරීමට කටයුතු කළ බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. දැනට හුදකලා කර ඇති කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයට අයත් අධිකාරී කොට ග්‍රාම නිලධාරී වසමින් කොවිඩ් රෝගීන් 35 දෙනෙකු තහවුරු වී තිබෙනවා. පදවිය ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ සේවකීන් 7 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයින් නිරෝධායනය කිරීමටයි සෞඛ්‍යංශ කටයුතු කර තිබෙන්නේ. කැකිරාව ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතින් 6 දෙනෙකු තහවුරු වී තිබෙනවා. වයස අවුරුදු 6ක සහ 11ක පාසල් සිසුන් දෙදෙනෙකු හා ගුරුවරියක්ද අදාළ ආසාදිතින් අතර වන බවයි සෞඛ්‍යංශ තහවුරු කළේ. මඩකලපුව මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයේ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 170ක් අතුරින් පුත්කලින් 5 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. පොලිස් නිලධාරියෙක්ද ඒ අතර වන බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. අමගමු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ගිනිගත් තේන කළුගල පොලිස් මුරපොළ අසලදී සිදු කර ආමු PCR පරීක්ෂණ 45ක් අතුරින් පුද්ගලින් 26 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. කොවිඩ් රෝගිය පළාත් හා දිස්ත්‍රික්ක අතර පැතිරීම පාලනය කිරීම සඳහා අද දහවල් 12 සිට බස් නොහිර පළාතට ඇතුළු වන හා පිටවන ස්ථාන 12කදී පුද්ගලින් විවිධ පරීක්ෂාවන්ට ලක් කිරීමට නියමිතයි. අද දින 12ට ආරම්භ වන මෙම මෙහෙයුම නැවත දැනුම් දෙනතුරු බස්නාහිර පළාතට පිටවන සහ ඇතුළුවන ස්ථාන 12ක් ආශ්‍රිතව ක්‍රියාත්මක වනු ලබනවා. විශේෂයෙන්ම මෙහිදී අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ මෙහෙයුම සිදු කරන්නේ ඔබේ ගමන් බිමන් වළක්වන්න, නැත්නම් ඔබට බාධක ඇති කරන්න, ඔබ කරදරයට පත් කරන්න නොවේ. මේ මෙහෙයුම සිදු කරන්නේ කොවිඩ් රෝගයේ ව්‍යාප්ත වීම පාලනයට. කොච්චිකඩේ පොලිස් වසමේ තෝප්පුව පාලම, කොට දෙනියාව පොලිස් වසමේ බඩල්ගම පාලම, නිට්ටඹුව හැලගල හන්දිය, මීරිගම ගිරිඋල්ල පාලම, දොම්පේ පොලිස් වාසමේ සමනබැද්ද පාලම, හංවැල්ල පොලිස් වාසමේ වනහගොඩ පාලම, අලුත්ගම පොලිස් වාසමේ බෙන්තර පාලම, තිනියාවල පොලිස් වාසමේ තිනියාවල හන්දිය, මේ ඉංග්‍රීය පොලිස් වාසමේ කැට කැදැල්ල පාලම, බදුරලිය පොලිස් වාසමේ කලවාන සමන්දේ වාලය අසල, ඒ වගේම මීගහතැන්න පොලිස් වාසමේ අවිත්තාව පාලම අසල, දකුණු අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරු අසල. පවතින වසංගත තත්ත්වයේ හමුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේද මේ වන විට හුදකලා කර ඇති අතර ඒ හේතුවෙන් ගොවීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා. ඒ අනුව දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගය දෙපස ඔවුන් වෙළඳාම් කටයුතු සිදු කරන බවයි අප වාර්තාකරුවෝ සඳහන් කළේ. මේ අතර කොවිඩ් වෛරසය මර්ධනය කිරීම සඳහා ලබා දෙන එන්නතේ දෙවන මාත්‍රාව එන්නත්කරණය කිරීම ඊයේ ආරම්භ වුණා. ඒ අනුව අදත් එන්නත්කරණ කටයුතු සිදු කෙරුණේ මේ ආකාරයෙන්. පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පළ කළේ මෙවන් අදහසක්. COVID-19 රෝගය අපි දන්නවා ශ්වසන මාර්ගය තුළින් බෝ වෙන්නේ බිඳිති මාර්ගයෙන්. විශේෂයෙන්ම මේ තත්ත්වයක් යටතේදී යම් කිසි විදියකින් කෙනෙක් ජනෙල් දොරවල් වහලා තියෙන කාමරයක කුඩා කාමරයක ඉන්නවා නම් විශේෂයෙන්ම වායු සමීකරණය කරලා තියෙන කාමරවල විදිහට ජනෙල් දොරවල් ඇරලා තියන්නේ නැහැ. ඒ වගේ තැනකදී මේ රෝගය තවත් කෙනෙකුට ව්‍යාප්ත වෙන්න වැළඳෙන්න තියෙන හැකියාව වැඩි. ඒ නිසා ඒ වගේ ස්ථානවල අපි නිර්දේශ කරනවා පුළුවන් හැම අවස්ථාවකම ජනෙල් දොරවල් විවෘතව තබන්න. ඒ වගේම තමයි ඒ වගේ ස්ථානවල කාර්යාලයකදී පවා අපි ඒක අපිට සුපුරුදු තැනක් වුණත් අපි එතනදී කටයුතු කරනකොට අපි වෙනත් අයව නිතරම මුණ ගැහෙනවා නම්, හමු වෙනවා නම්, අපි තනියම නම් නෙවෙයි නම් කාමරයක් පාවිච්චි කරන්නේ. ඒ වගේ අවස්ථාවලදී ඒ කාමරයේ ඉන්නකොටත් අනිත් අය මුණ ගැහෙනකොටත් හමු වෙනකොට කතා බහ කරනකොටත් මුවාවරණයක් නිතරම පැලඳ සිටීම ඉතාමත්ම වැදගත් වෙනවා.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.